මෙම ගැබ් ගෙල කියන එක සෙන්ටිමීටර් බිඳුවේ ඉඳන් 10 දක්වා වැලකු වෙන්න පුළුවන්. 10 කියන්නේ ලොකු මගේ. එතකොට තමයි බබා හම්බෙන්නේ. එතකොට ඒකට උත්තරමයි තමයි හරි. එතකොට ඔය ගත්තාම ඒ සාමාන්‍ය මුලින් ඉඳන් ගත්තොත් එමෙ 10ක් යන්න සාමාන්‍යයෙන් ගොඩක් වෙලට පැය 8ක් 10ක් අතර කාල සීමාවක් යනවා. සර්වයිකල් සර්කලාජ් කියලා කියන්නේ හුඟක් වෙලාවට සමහර කොටස් මෙතන සර්කලාජ් දාපු අය ඇති. ඒකෙදී සර්කලාජ් කියලා කියන්නේ කරන්නේ ගැප් ගෙල. සාමාන්‍ය අපි දන්නවා සමහරක් අයට බබාලා එක්කෙනෙක්ව දෙන්නෙක්ව තුන්දෙනෙක් හම්බුනාම ගැප් ගෙලේ ලොක් එකක් කියලා ගැත්තේ. ලොක් එක ලූස් වෙනවා. ලොක් එක ලූස් වෙනාම ඊළඟ බබා හදන්න බෑ. හැදුව ගම මොකද වෙන්නේ? මාස 3ටව 3ට කලින් නැත්නම් 3හමාරකට එළියට එනවා. ඒ රැබෝෂන් වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය මිස්කරේජ් එකක් වෙනවා කියලා. ඒතර ඒකදී ඒක අපි බලන්නේ ඒක ක්‍රමවේදයකට. තව කොටසකට තියෙනවා නිතර නිතර මාස 3ව 3හමාර කාල සීමාව තුන නැත්නම් මාස 4 කලින් ගබ්සා වෙනවා. ඒ අයගෙත් අර ප්‍රශ්න තියෙනවා. මොකද ගැප් ගෙල ලූස්. ලූස් කියලා කියන්නේ ලොක් එක ලූස් කියලා. ඒතර මොකද කරන්නේ? අපි ඒකට තමයි ওই සර්වයිකල් සර්ක්ලාජ් කියලා. ඒ කියන්නේ මෙහුමත් දානවා. මෙහුමත් දාලා කියන්නේ අලුතෙන් ලොක් එකක් දානවා. අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දොරක ලොක් එකක් එහෙම ලූස් වෙනවා. මොකද කරන්නේ? ඒක අලුතෙන් එකක් දාන්න එපා. අයින් කළා නේද? ඒ වගේ අයින් කරලා අලුතෙන් එකක් දාන්න තමයි කරන්නේ. తాවකාලික අලුතෙන් එකක් දානවා. බබා ඇතුළේ තියාගෙන ඉන්න සදා. ඉතින් ඒක හොඳ ප්‍රතික්‍රම විදියක් තියෙනවානේ. ඒකේ ප්‍රමාණය ගත්තොත් එහෙම ගැප් ගිලේ ප්‍රමාණය සමහරක් අවස්ථාවලදී 1 2 3 වගේ range එකට 3ට වඩා වැඩි වුණොත් නම් අපිට සර්ක්ලාජ් එකක් දාන්න බෑ. 3ට වඩා අඩු නම් විතරයි අපිට පුළුවන් හැකියාව දින් දාන්න. ඊට අමතර ගැප් ගිලේ ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නේ එරෙලැච්චිත ප්‍රමාණය වැදගත් වෙන්නේ ගැප් ගිලේ තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ කොච්චරක් උස තියනවද කියලා. ඒ කියන්නේ උස තියනවද කියලා. ඒ උස නියම ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා අඩු නම් අපි ඒකදී අපි ස්කෑන් පරීක්ෂණයක් කරනවා. විශේෂයෙන් යෝනි මාර්ගයේ හරහා කරන ස්කෑන් එකක් තියෙනවා. නැත්නම් උඩින් කරන්නත් පුළුවන්. ඒක ස්කෑන් කරලා බලලා ඒ ප්‍රමාණය අනුව තීරණය කරනවා ගැප් ගෙලට මෙහෙම දැමිය යුතුද නැද්ද කියලා. ඒක ගොඩක් අය අහන ප්‍රශ්නයක් ඕක. අතර හස්බන්ඩ්ගේ වයිෆ්ගේ බ්ලඩ් ගෲප් එක සමානයි කියන එක වැදගත් නැහැ බබා ඇතුළේ ඉන්නද්දි. ඒ නිසා ඔයගොල්ලෝ බබා ඇතුළේ ඉන්නද්දි ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් බබාට වෙන්නෙත් නැහැ අම්මට වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන අනිසි බයක් ඇති කරගත්තේ නැහැ. නමුත් බබා හම්බුණාට පස්සේ ඒ බ්ලඩ් ගෲප් එක දෙන්නගෙන් සමාන නම් විශේෂයෙන් ගත්තොත් එම ළමා රෝග විෂය වෛද්‍යවරු ඉන්නවා. ඒ අය විසින් බබාව බලනවා. පරීක්ෂා කරලා බලනවා. කහ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒතර කහ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ අවශ්‍ය ප්‍රතික්‍රම වේද කරනවා. ඒ ප්‍රතික්‍රම වේද කිරීම බය වෙන්න දෙයක් නෑ. මොකද හේතුව ඒක බබා හම්බුනාට පස්සේ කරන දෙයක්. ඒතර බබා ඇතුළේ ඉඳද්දී ඔයගොල්ලෝ බය වුණත් ඒ ගැන දැනගත්තත් කිසිම දෙයක් කිරීමේ හැකියාව නෑ. බබා හම්බුනාට පස්සේ තමයි මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවශ්‍ය බයක් ඇති කරගන්න ඕනේ. ඒකම දේ තමයි බබා හම්බුනාන් පස්සේ තමුන්ගේ ලේ වර්ගයේ සමානයි කියලා වෛද්‍යවරු කොහොමද දන්නවා? දන්නවා හුඟක් වෙලාවට. මොකද ඒක ඒගොල්ලන්ට මතක් කිරීමක් කරන්න පුළුවන් නම් බබා හම්බුනාට පස්සේ ඒක වැදගත් වෙනවා. මොකද බබා කහ වෙනවා නම් ඒ අවශ්‍ය ප්‍රතික්‍රම කරන්න. දෙවෙනි අවස්ථාවේ කියන්නේ විසබීජ ගැතියක්නේ. ඒතකොට එතන අනිවාර්යයෙන්ම උගලන්ට කරන්න පුළුවන් දේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙලා විශේෂයෙන් නව ජන්ම සම්බන්ධයෙන් බලන මේ මැඩම් කෙනෙක් ඉන්නවා. මේ ගම්පහ ඒ පෙන්නල අනිවාර්යෙන් ප්‍රතික්‍රම කරා. ඒකට උගලන්ට කරන්න පුළුවන් කියලා විශේෂ දෙයක් නැහැ මම දකින්නේ. ඒක අනිවාර්යෙන් පෙන්නල ප්‍රතික්‍රමයක් කිරීම තමයි කළ යුතු වෙන්නේ.